ඔන්න අපි පෑ 24ක්වත් යන්න මත්තෙන් රිපෝට දඹුල්ල පරිශීලනය කරන රට විරුවන් කරපු වැඩක් තමයි මේ. මොකද අපේ මේ මල්ලි තමා මට කතා කරේ මෙහෙම නිවුස් එකක් තියෙනවා මෙහෙම දෙන්නෙක් ඉන්නවා සහෝදරයෝ දෙන්නෙක් කසාද බඳලත් නැහැ බොහොම අමාරුන් ජීවත් වෙන්න කියලා. ඉතින් මේ වීඩියෝව දැන් දාලා පෑ කීපයයි. ඉතින් මට විදේශ රට වලින් කතා කරා. ඉතින් ගොඩක් ස්තුතිවන්ත වෙනවා. අපි බලමු මොනවද අද ගෙනල්ලා තියෙන්නේ කියලා. මම නෙවෙයි මේවා තීරණය කරේ. මේවා තීරණය කරේ කතා කරපු රට විභවම තමයි මේ මේවා ගිහින් දෙන්නේ කියලා. ගෙදර පුටුවක්වත් නැහැ කියලා කිව්වනේ. ඒ නිසා ඔන්න පුටු ගෙනාවා. සරම මාර්ග කවුද ගෙදර? කෝ අයියා ඉන්නවද? එන්නකො මෙහෙට. එන්නකෝ. කොහමද? මේක ගන්න මේක මොකක් දන්නවද? ගෙදර මේ ස්කූල් එකක් පුටුවක්වත් නැහැ කියලා දා කිව්වනේ. ඉතින් ඒ හිඳ මේ බඩු වෙනවා. මනසිට නැති දෙයක් කරලා දෙන්න හිටින පින බොහොම වටිනවා. මොනවද කර කර හිටියේ? උයවියාද හිටියේ? ඉවරයිද? යම් බලන්න චුට්ටක්. අනේ ඇයි ඇයි බලමු. ඉතින් අපිත් තාම උයන්න පිහින බඩු ගෙනවා. අද අපි ඔක්කොම එකතු වෙලා මොනවා රුයාගෙන කමු. ගෑනු කට්ටි වෙනවා වගේ නෙවෙයි පිරිමි කට්ටි වෙනවත් රසයි. ඇයි කවුරු හරි නැහැ කිව්වද? අපි රසයිද නැද්ද කියලා බලමු කවුද. අපි ජීනවත. දැන් ලිපේ තියෙනව මොනවා හරි තියෙනවද නැහනේ? ලිපේ තියෙනව තියෙනව නම් බාන්න. බාන්න. අද මොකද්ද එළවලුව? ගෝවා ගෝවා ගෝවා. ගෝවා දුන් දානවා. අනේ මාතේ බා. සා සුවඳ? අනේ සුවඳ නෑ. ඌව සුවඳ. බඩගෙන ආවා වගේ මට දැක්කට පස්සේ. ඇත්තටම. ගෝවයි පරිපුයිද? පරිපු. දැන් මෙලේ මම අද වෙලම ගියා. ගෝව විතර. ඔව්. දැන් කිරි දාලා දෙ දෙන්න. ඔව් කිරි දාලා දෙ දෙන්න. දැන් මේ බත් එක උදේ වියප එකද? අනේ හැටි වැඩි නෑ. ඔයාගේ කුස්සිය කොච්චර ලස්සනද? වැඩ කරගන්න ටිකක් අපහසුයි. ලැජ්ජයි කුස්සියට ආවට. ඇයියේ ඉතින් අපිත් කන්නේ එහෙම තමා. උයාගෙන තම කන්නේ. ඇයි ලැජ්ජ වෙන්නේ? ඔයාලා සතුරු වෙන්න ඕන විදිහට ඉන්නේ නේද? හැඩි වෙලා වැඩි. මොකුත් හැඩි වෙලා නෑ කුස්සිය. අපිට නම් හොඳයි.
කාන්තාව ඉන්න නිවස කුස්සියට වඩා ඔයාලා දෙන්නගේ කුස්සිය හරි ලස්සනයි. මැටි තිබ්බට මේකේ ලිපේ ඉදෙනවනේ බත් නේ? ඔව් බත්. ආ එතකොට අර ටයිල් අල්ලපෙකෙත් බත් තමයි දෙන්නේ. ඈ? ඊට වඩා සමහරට වාගේ බත් රස වෙන්නත් පුළුවන්. අර කොහේකද දැක්ක හම්බඩේ කියන්නේ. පොයි පොයි. මොනද තිබ්බත් හිනා වෙලා ඉන්න ගමන් නේ. අද අපි ඇවිල්ලා ඉන්නේ රිපෝටර් දම්බුල්ල YouTube නාලිකාව අද අපි ආවා ගල්නෑව ප්‍රදේශයට. ඉතින් ගල්නෑව ප්‍රදේශයේ හරි අමුතු සහෝදරයෝ දෙන්නෙක් හම්බුණා. අපිට මේ වගේ සහෝදරයෝ හැමතැනම නැහැ. එකාට එක ගහගන්න කාලෙක මේ වගේ සහෝදරොත් එක්ක අපිට මේ ඉඳගෙන කතා කරන්න ලැබීමත් මං හිතන්නේ අපි ලබපු ලොකු වාග්යක්. ඉතින් මම කියන්න ඕනේ අපිට අද උදෑසනම කතා කරා රමණී වීරරත්න මහත්මිය සිඩ්නී ඉඳලා. ඉතින් සිඩ්නී ඉඳලා රමණී වීරරත්න මහත්මිය රිපෝටර් දම්බුල්ල YouTube නාලිකාවත් එක්ක වැඩසටහන් කීපයක් කරනවා. ඒ අතරතුරේ අපි පැය 24ක්වත් යන්න මත්තෙන් අපිව මෙතනට එන ප්‍රධානම හේතු එකක් තමයි රමණී වීරරත්න මහත්මිය. රමණී වීරරත්න මහත්මිය අපිට මුදල් ලැබා තිබුණා මේ නිවසේ පුටු නැහැ කියලා. පුටු එතකොට මේසයක් නැහැ කියලා මේසයක් කරන් දෙන්න කිව්වා. අනේ හරිම පිං. මං හිතන්නේ අපි ඒ බඩු ගේනකොට ඇස් වලින් කඳුළු ආවා අපේ මේ තරුණ සහෝදරයෝ දෙන්නට. ඉතින් අපි තරුණයෝ කියන්නේ ඉතින් ඇත්තට මේ සවිශක්තිය තව එහෙමම තියෙනවා. කසාදයක් බැඳලා නැති ඉඳ තරුණයි කියේ. ඉතින් අපිට හරි ආඩම්බරයි අපිට මෙහෙම ඉඳගෙන කතා කරන්න ලැබීමත් හරිම හිත හොඳයි. හැමදේම බොහොම සතුටින් බාර ගන්නවා. බත් වේල නොකෑවත් ඒකත් සතුටින් බාරගෙන හිනහ වෙනවා. අන්න ඒක තමයි අද මිනිස්සු තුල අපි ළඟ නැත්තේ. අපි හැම වෙලේම අරක නැ මේක නැ කිය කී අපි ඉල්ලන කාලෙක මොහුන් අපි ගෙනත් දෙන දෙයක් කාලා බොහොම සතුටින් ජීවත් වෙනවා. අන්න ඒක තමයි අද මිනිස්සු තුල නැති. ඒ නිසා අපිට හරි සතුටුයි. අපි හරි ආඩම්බර වෙනවා රමණී වීරරත්න මහත්මියට බොහොම පිං මේ ලබා දුන්නු බඩු වලට. ඒ වගේම තමයි කෑම බීම බඩු සඳහා අපිට ඕන තැනකට යනකොට මොනවා හරි අරන් යන්න කියලා අපිට මුදල් ලැබලා තියෙනවා. ඉතින් ඔවුන් ඉන්නේ ස්විස්සර්ලන්තේ. ඉතින් ස්විස්සර්ලන්තේ ඉඳලා අපිට මුදල් ලැබලා තිබ්බා මහත්මියක්. මහත්මියගේ නම කියන්න බෑ. ඒකයි මට ප්‍රමාද වුනේ. ඉතින් එම මහත්මිය කියලා තියෙන නම කියන්න එපා කියලා. ඉතින් ස්විස්සර්ලන්තේ ඉඳලා රිපෝටර් දම්බුල්ල YouTube නාලිකාව නරඹන ඔබතුමියටත් සියලු බලාපොරොත්තු ඒ විදිහට මිෂ්ට වෙන්න කියලා මගේත් මේ සහෝදරයෝ දෙන්නගෙත් මොකක්ද මේ ගමේවත් නැල්ලු මේ වගේ එක ලස්සනට තියන්න එපැයි පුළුවන් පුළුවන් ඕන තැනකට අරන් ගිහිල්ලා ගලවලා අයි කරගන්න පුළුවන් එහෙම නෑ එහෙම නෑ මේ ගෙටත් වටිනවා මේක එහෙම හිතන්න එපා ජීවිරාජුනේ මට කියන කෙනෙක් නෑ මම මේ ජීවිරාජුන්ට වැඩි හොඳ දිව්‍ය ලෝකවල ගොඩින හොඳ හොඳ ලෝකවල ඉපදිලා හොඳ දිව්‍ය සම්පත් සැප සම්පත් ලැබෙන්නේ සිරු අපරන්න පුළුවන් එකසිය විසක් නෙමෙයි 240ක් 260ක් තුල ලැබෙන කමක නෑ ආවිස වැඩි වැඩි හරි යනවා දෙවි දෙවතා උන්වහන්සේලා යහ මහති මුන්ට රැකේ මාරසා කරන වුණා කොන්න කොට මේ රාජරුවන් දෙවි දෙවතා උන්වහන්සේලා බලාගෙන ඉන්නවලු හොඳ කරන්නේ කවුද නක කරන්නේ කවුද එතකොට මහදේව සභාවට ගිහින් කියනවලු අහවල හොඳ කරන යකකුරු කුන් බහන්නේ කුරු පෙරේදි කුරු පිට වෙන්නේ බා ළඟට වෙන්නේ බා කියලා ඒක තුන් වාරයක් කියනවා තුන් වාරයක් කියනකොට ඒක අහන්නේ නැත්තම් කට් කඩකල පෙරෙන්න කියලා ප්‍රාප කරනවා එහෙම ඒක දෙවි දේවතා දෙවි
එහෙනම් අපි යනවා. ඔයාලා දෙන්නටත් එහෙනම් තෙරුවන් සරණයි ඈ. ආ සතුටින් ඉන්න හැමදාම. දැන් මේ මොකද හිතෙන්නේ අපිව මෙහෙට ගෙන්නවවා ඔබතුමා? ඈ සන්තෝෂයි කියලා වැඩ. අපි පෑ 24ක්වත් යන්න මැත්තේ නැවතාවා. මම ඇත්තරම පෑ 24ක්වත් ගියේ නැහැ. ඒ අර පණිවිඩය ලැබෙනකොට මට පුදුම සතුටක් දැනුණා. අපි ඇවිල්ලා මේ වගේ දෙයක් කරනවා කියන්නේ අපි දීට වැඩි දෙයක් නැහැ. මනුස්සයෙක් සතුට කරන්න තියෙනවා නම් නැතිදරි මනුස්සයෙකුට ඒ මනුස්සය සතුට කරන්න පුළුවන් නම් අපිට යම්කිසි පොඩි දෙයකින් හරි ඒක තමයි වටින්නේ. අපිට මේ අද ගොඩක් පින් කියනවා. ඔයාලට ගොඩක් පින් අර උදව් කරපු සියලු දෙනාටම ගොඩක් පින් ස්තුතියි කියනවා. ඒ හින්දා මේ අද මේ දෙන්නගේ සතුට දැක්කනේ. ඒ සතුට ඇතිනේ අපිට අපි වේලක් දෙකක් නොකා අපි බඩගෙන හිටියත් අර දෙන්න සතුට වෙච්ච දිහා බලලා අපිට මේ ඒක හිතර දැනෙන දේ කියන්න බැර මේ මාම කියනවා වගේ මේ බුදුන් ඉන්නවලු කියන්න මේ කරපු දේ. එතකොට ඒගොල්ලෝ කොච්චර වටිනවද බලන්න ඒක. ඉතින් ඒ හින්දා සියලු දෙනාට උදව් කරපු අයට අයියා ඔයාටත් ගොඩාක් දුර ඉඳලා මේ දුෂ්කර ගමකට ඇවිල්ලා මේ වගේ දෙන්නෙක් හොයාගෙන ඇවිල්ලා කරපු දෙයට බොහොම පිං ගොඩක් ස්තුතියි ඔයගල. ඔයගොල්ලන්ගේ සියලු දෙනාගම සියලුම කටයුතු සාර්ථක වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔයාලට. බොහොම ස්තුතියි. දැන් ওই මේ ආත්මේ මනුස්ස ආත්මේ අනික ආත්මේ උන්නේ මහා දිව්‍ය රාජෝ ලෞකික මහා දිව්‍ය ලෝකේ හොඳ 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 තැන්